යන්න පුතේ ප්‍රැක්ටිකල් නම්බර් 2 කියලා දාලා ලියන්න මේ ප්‍රැක්ටිකල් නම්බර් 2 කියලා කියන්නේ මේ ලෙවලින් වල 1 2 තේරුණානේ ලෙවලින් ඒ කියන්නේ සර්වේ වල 1 2 හරි රයිට් බිම් මැනීම හා මට්ටම් ගැනීම ලියන්න පුතේ ඩම්බල් මැනීමේ මූලධර්මයේ භාවිතා කර ඩම්බල් මැනීමේ මූලධර්මයේ භාවිතා කර डंबल मेनी में मूलधर में बाविता कर डंबल मेनी में मूलधर में बाविता कर कुडा इडमक बिम सलस्म कुडा इडमक बिम सलस्म पिलियल किरीम डंबल मेनी में मूलधर में बाविता कर कुडा इडमक बिम सलस्म පිලියල කිරීම හරි නේද රයිට් දැන් ඔයාලා පුතේ ඔය ඉඩම තියනවා කියලා හිතන්නකෝ මෙහෙම මේක තමයි මයින්ඩ් තියෙන ඉඩම හරි මේ වගේ එකක් බිම ඇඳ ගන්න හරි ඒ බිම මේ පෙළ ගැන්න උම් රෙඩි හරි මොන හරි කූඤ්ඤ හරි පාවිච්චි කරලා ලක්ෂ ටික ලකුණු කර ගන්න ඕනේ තේරුණා නේද රයිට් ඊට පස්සේ ගොඩ නැගිල්ලකුත් දෙයි මේ මැද්දේ මේ විදියට एक पॉइंट एक दिग माइंड बैरी वेन तो गुड़ एक बाला लकुन कर गान नो ओनी हर दिन बुदे राइट ये तो गुड़ देंग मेवा के इडमक तेनाओ के लहितान नगो अभी डंबल मैनी में दी मुलीम मुखाद्दा करान नो ओनी मे इडमे मुखाद करान नो ओनी द शेष रात्य ने आ करान नो ओनी नहीं द राइट शेष रात्य ने आ करना तर दुरो इडमे उतुरु दिशा व होया गान्न ओनी की रपायन दिशा व तेक कबाला उतुरु होया गान्न विनो නැත්තම් මාලිමාවක් පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ පුතේ මේ ගොඩ මේ ඉඩමේ දිගම රේඛාව පිහිටව ගන්න ලක්ෂ දෙකක් අපි තෝරගන්න ඕනේ. මොකද ඉඩම ත්‍රිකෝණ වලට බෙදන්න එපා. තේරුණා නේද? එතකොට දිගම රේඛාව දැන් මේ මම පොයින්ට්ස් ලියා ගන්න දෙන්නේ ඒ ටික කියන් යන්නේ. ඔය නෝට් වල ලියලා තියෙනවානේ. එතකොට ඔයා ගිහිල්ලා බලන්න ඕනේ බේස් ලයින් එක දාගන්න තැනක්. එතකොට හිතන්නකෝ මම මේක ए කියලා ගත්ත මෙන්න මෙතන පොයින්ට් එකක් දාගත්තා ए මෙතන දා ගන්නවා b ඊට පස්සේ මෙතන දා ගන්නවා c මෙතන දා ගන්නවා d අර ඉඩමේ ශීර්ෂ තියෙන තැන් වගේ මුළු තියෙන තැන් වල පොයින්ට්ස් ටිකක් දා ගන්නවා පැහැදිලිද ඊගොඩ ගොඩ නැගිල්ලක් තියෙනවානේ මේ ගොඩ නැගිල්ල මෙතන සිම්පල් a මෙතන සිම්පල් b මෙතන සිම්පල් c මෙතන සිම්පල් d දැන් බේස් ලයින් එක දා ගන්න සුදුසුම කොතනද හරි බේස් ලයින් එක දැන් මෙහෙම ගන්නත් පුළුවන් හේතුව දැන් මේ ගොඩනැගිල්ල චුට්ට මම පහලින් යනවා නම් අපිට AB ගන්න පුළුවන් තේරුණා නේද එහෙම නැත්නම් EC ගන්න පුළුවන් ඒක ඔයා කැමති විදිහට ගත්ත හැකි මේක චුට්ට මම පහලින් අඳින්න එතකොට ලේසි හරි හිතන්න ගොඩනැගිල්ල මෙහෙම තියෙන්නේ කියලා AB CD හරි දැන් පුතේ මේ විදිහට බේස් ලයින් එක අපිට දා ගන්න පුළුවන් නේ AD වලින් කෙලින් දාගනින්න එතකොට සාමාන්‍යයෙන් 50 මීටර් හෝ 30 මීටර් මිනුම් පටිය පාවිච්චි කරලා අපි මේ බේස් ලයින් එක මුලින් දා ගන්න ඕනේ තේරුණාද කතාව එදන්ට ගියාම මම කියලා දෙන්නා මේක කරන්න ඕනේ අහගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ පුතේ මේ ලක්ෂවල පිහිටීම අපි හොයාගන්න එපා. තේරුණා නේද? එතකොට මේ පිහිටීම හොයද්දී මෙතන ඉඳන් බේස් ලයින් එක දැන් මෙයාව නම් ඍජු කෝණීය අනුලම්බයකින් අපිට හොයන්න පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන් නේ. ඍජු කෝණීය අනුලම්බයකින් මේ විදියට මෙයාගේ දිග හොයාගන්න පුළුවන්. හරි. ඉඩමේ උතුර මේ පැත්ත කියලා හිතමු. හරි. උතුර අපි ඕම කියලා හිතනවා. ඊට පස්සේ මෙයාගේ පිහිටීම ඍජු කෝණීය අනුලම්බයකින් ගන්න පුළුවන්ද බෑනේ ගන්න බෑ හැබැයි c ගන්න පුළුවන් හරි ඒක ඔයා එන විදිහත් එක්ක එතන තියෙන විදිහත් එක්ක තියෙන වස්තුන් එක්ක බලන්න ඕනේ ඉතින් මේ මම ඇඳපු එකේ මෙහෙමයි ගන්න වෙන්නේ c ට ආයේ ඍජු කෝණීය අනුලම්බයක් ගත්තා ඒකට c ගේ පිහිටීම හොයාගත්තාම හරිද පුතේ ඊට පස්සේ b ගේ පිහිටීම හොයාගන්න ඕනේ කොහොමද b හොයන්නේ सी के पीटी में आगत तरफ से बी वो है नोनी
කොහොමද යන්නේ ඇලනු ලම්බ දෙකක් ගන්න වෙනවනේ මේක විදියට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර හරි එතකොට මේ රේඛාවක් අපි මේ රේඛාවේ දිග සී ලක්ෂය හරියටම දන්නවා නම් සී හොයාගත්තට පස්සේ ඔය රේඛා දිගේ රේඛා දෙකේ දිග ගත්තාම ඔය රේඛා දෙක ඡේදනය වෙන තැන තමයි කවුද B තියෙන්නේ පහදෙන්නට ඔයාලා කවකටට මේ දුර ගත්ත පරිමාණයට කොටා කළ රේඛාවක් ගහුවා මේ දුර ගත්ත මේ ලක්ෂය ඉඳලා රේඛාවක් ගහුවා එතන කැපෙන තැන B හම්බෙනවා පහදෙලෙන්නේ ඒ විදිහට ගත්ත එක එතකොට එතනදී මනින්න වෙන්නේ මේ අලානු ලම්බ මෙයා සහ මෙයා අවශ්‍ය නම් මෙයත් මනින්න පුළුවන් තේරුණාද වැඩි පහදෙලියද කතාව හරි රයිට් පුතේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න ලියන්න බිම්මැනීම සඳහා බිම්මැනීම සඳහා බිම්මැනීම සඳහා මැනීමට નિયમિત ඉඩමෙහි බිම්මැනීම සඳහා මැනීමට નિયમિત ඉඩමෙහි බිම්මැනීම සඳහා මැනීමට નિયમિત ඉඩමෙහි මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයක් මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයක් මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයක් සිදු කර මූලික ශේෂ්ත්‍ර අධ්‍යයනයක් සිදු කර මනුම් ලක්ෂ තීරණය කරන්න මනුම් ලක්ෂ තීරණය කරන්න මනුම් ලක්ෂ තීරණය කරන්න හරි නේද මනුම් ලක්ෂ තීරණය කරන්න පසුව පසුව එමෙ එක් එක් මනුම් ලක්ෂයේහි පසුව එමෙ එක් එක් මනුම් ලක්ෂයේහි පිහිටීම පිහිටීම නිරූපණය කරන ආකාරය තීරණය කරන්න පිහිටීම නිරූපණය කරන ආකාරය තීරණය කරන්න හරි බේස්ලයින් එක දාගෙන එක එක ලක්ෂවල පිහිටීම තියෙන විදිය නිරූපණය කරන්න ඕනේ කොහොමද කියලා අපි තීරණය කරනවා කියන්නේ ලම්බක දුර මගින්ද නැත්නම් ඍජු කෝණීය අනුලම්බද අලානු ලම්බද මොනවාද කියලා බලනවා හරි රයිට් ඊට පස්සේ පුතේ ඇඳගන්නක මේක කටුවටක් ගාලා ඇඳගන්ටක් ගාලා ඉක්මනින් ඇඳගමු හරි ඉක්මනින් ඇඳගමු ඉක්මනින් ඇඳගන්න සාමාන්‍යයෙන් මේ වටේ පිටේ මනුම් ලක්ෂ 4ක් වගේ ඉන්නේ 1 2 3 4ක් වගේ ඉන්නේ දැන් මේකේ පහක් තිබ්බට තේරුණා නේද එක්සෑම් එකේ ගොඩක් වෙලාවට 4යි ඉන්නේ තේරුණා නේද එකක් මම වැඩිපුර දාලා දෙන්නේ චුට්ට අමාරු වෙන හරි ඍජුකෝණී අනුලම්බ දෙකක් අරගෙන හරිද මේ A සහ C කියන ගොඩනැගිල්ල ස්ථාන දෙක තියෙන තැන් දෙක අපිට හොයාගන්න පුළුවන් නේ තේරුණා නේද ඒ රේඛාව ඇඳලා දැන් අනිවාර්යෙන් මේක ඍජු කෝණය ඍජු කෝණාශ්‍රය හැඩයන් තියෙන පුතේ ගොඩනැගිල්ල එතකොට මෙතන ඍජු කෝණයක් තියෙන
හරි එතකොට මේ ඒ වල ඉඳලා නැත්නම් මේ AC රේඛාව ඉඳලා ඍජු කෝණයක් හදාගන්න මේ විදියට ඊගාවට C ලක්ෂණයනොත් ඍජු කෝණයක් හදාගන්න මේ දෙන්නගේ දිග මැන ගන්න ඔයාලා දම්බල් මැනීමේදී මිනුම් පටිය පාවිච්චි කරලා දිග මැනලා පරිමාණයට කුඩා කරලා ඒ රේඛාව අඳින්න ඊට පස්සේ මෙතන අංශ 90යි ලම්බක දුර මගින් B සහ D කියන ලක්ෂවල පිහිටීම අපිට හොයා ගන්න පුළුවන් වෙනවා පැහැදිලි නේද එහෙම නැත්නම් මෙතනටත් තව ඕනනම් ලම්බකයක් ගත්ත හැකි ඊට පස්සේ පුතේ මෙයා විතරයි හොයා ගන්න තියෙන්නේ මේ දිගයි මැන්නා නම් ඊට පස්සේ මෙයා හොයා ගත්ත හැකි කොහොම හරි ඔය ලක්ෂ 4 පිහිටීමයි පෙන්වන්න ඕනේ කෝණ මනින් නැතුව දිගෙන් විතරක් තේරුණානේ හරි ඒක ඔයාලට කැමති විදියක් පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ පුතේ අපි දැන් මේ විදිහට මිනුම් ගන්න විදිය තීරණය කරලා මේ මිනුම් ටික අරගෙන ඒව ලකුණු කරගන්න ඕනේ කොහෙද ශේෂ්ඨ සටහන් පොතේ පෙරුණානේ රයිට් ලියා ගන්න යටින් මේක ඇඳලා ඇඳලා ඉවරයි යටින් ලියන්න හරි ලියන්න පුතේ ඉඩමෙහි මේ මම පියවරවල ටික කෙටියෙන් දෙන්නේ ඈ තේරුණා නේද කෙටියෙන් දෙන්නේ අනිත් ඒවා කටින් කියාගෙන ආවේ ඉඩමෙහි ප්‍රධාන ලක්ෂයන් වෙත පාඨාංක ලබාගෙන ප්‍රධාන ලක්ෂයන් වෙත පාඨාංක ලබාගෙන ශේෂ්ඨ සටහන් පොතෙහි එම පාඨාංක ශේෂ්ඨ සටහන් පොතෙහි එම පාඨාංක සලකුණු කරගන්න ශේෂ්ඨ සටහන් පොතෙහි එම පාඨාංක සලකුණු කරගන්න රයිට් දැන් ශේෂ්ඨ සටහන් පොත ගත්තොත් මේ වගේ එකක් පොතේ හරිද මේකෙ මැද්දේ සෙන්ටිමීටර සෝරි ඔව් සෙන්ටිමීටර 2.4ක මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා මේ ශේෂ්ඨ සටහන් පොතේ අපි නිල් පාට තීන්ත තමයි පොතේ පාවිච්චි කරන්නේ නිල් පාටින් තමයි දත්ත ලකුණු කිරීම කරන්නේ තේරුණානේ වැඩි එතකොට අපි ඔය AD කියන රේඛාව දාගත්තාම උතුර එන්නේ කොහාටද දැන් AD මෙහෙම තිබ්බහම AD මෙහෙම තිබ්බහම උතුර කෙලින් තියනවා කියන්නේ පුතේ AD කෙලින් කරපුවාම උතුර මෙන්න මෙහාට නේද එන්න ඕනේ තේරුණාද වැඩි පැහැදිලිද එන ඉඩමේ උතුර තියෙන්නේ මේ පැත්ත හරි උතුර මෙහෙම එන්නේ ඊට පස්සේ A ලක්ෂය මෙතන බිඳුවයි හරි මෙතන A කියන පොයින්ට් එක ඊට පස්සේ පුතේ මෙතන දිග මැනලා ඔයාලා මෙතන දාගන්න ඕනේ මෙතන D sorry මෙතන D කියන පොයින්ට් එක අපි ගත්ත විදිහට මෙතන A හරි මෙතන දිග එන්නේ කියද කියලා මැනලා දාගන්න පැහැදිලිනේ දිග එන අගය මැනලා දාගන්න ඕනේ ඊගවට අපි ගන්නවා E කියලා පාඨාංකයක්. එතකොට E කියලා පාඨාංකයක් ගත්තාම එයාට තියෙන දිග. හරි. එයාට තියෙන දිග මෙන්න මෙහෙම ලකුණු කරගන්න ඕනේ පුතේ. ඒ වෙලාවේ මෙතන මිනුම් පටියේ දිග කීයද කියන එකයි හරි E කියන පොයින්ට් එකට ආපු දුරයි දෙකම ඔයාලා ලකුණු කරන්න ඕනේ. හරි. මේ X පොයින්ට් XX කියලා දාන්නේ මේ අගයක් එන්නේ පාඨාංකයක් නෙමෙයි මිනුම් පටියෙන් ගන්න අගේනේ ඒක හරි එතකොට ශේෂ්ඨ සටහනේ මෙන්න මෙහෙමයි ලකුණු කරන්නේ මේ බෝලයක් රවුමක් ඇඳලා මේක ඇතුලේ දත්තේ දානවා මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 2ක් 2.4ක් වගේ පළලින් අඳින්න එහෙම මයින්ඩ් බෝන්නේ ආසන්නව අඳින්න තේරුණානේ රයිට් ශේෂ්ඨ සටහන් කොලයක් දෙයි পেපර් එක ඔයාලට ගොඩක් කලවට දුන්න නැත්තම් මේක ගහගන්න තේරුණානේ රයිට් ශේෂ්ඨ සටහන පිළියෙල කරන්න කියලා තිබ්බොත් හරි ඊට පස්සේ ගොඩනැගිල්ලට රන් දිනවන මිනුම් කේපයක් ගොඩනැගිල්ල තියෙන පුතේ මෙහෙම අපිට බලද්දී හරි A කියන පොයින්ට් එක මෙතන හරිද ඔන්න ඔහොම තියෙන්නේ නේද AB ඊගවට CD හරි එතකොට ඔහොමයි තියෙන්නේ ඊට පස්සේ B කියන පොයින්ට් එක තියෙනවා මේ හරිය තැනක AB ත් එක්ක එතකොට පුතේ B කියන පොයින්ට් එකට තියෙන දිග අපිට ගන්න වෙනවා මෙහෙම A වල ඉඳලා
හරි මෙයා ඈ හරි එතකොට මේ දිග අරන් ඔයා මෙතන යගේ දාගන්න මේ පැත්තට හරි ඊට පස්සේ C කියන පොයින්ට් එක මේ හරිය තියනවා කියලා හිතන්නකෝ C හරි වායක ඉඩමේ ඔයාලට හම්බෙන ඉඩමත් එක්ක බලලා දාගන්න තීරණය කරපු විදිහත් එක්ක එතකොට දැන් මෙතන ඉඳලා මනින්නේ එතකොට මෙතන ඉඳලා මයින්නෝ නම් මෙතන අගේ දාන්න ඕනේ පුතේ මෙහෙම දැන් මට ලියන්න අමාරුයි මෙහෙ උඩින් ඉඳන් ලියන්න ඕනේ තේරුණා නේද හරි මෙතන යගේ ලියන්න ඕනේ මේ B කියන ලක්ෂය හරි ඊට පස්සේ C මෙතන තිබ්බා කියලා හිතන්නකෝ හරි එතකොට C වලට අපිට ඍජු කෝණීය අනුලම්බයක් ගන්න පුළුවන් හරි එතකොට මෙතන පාඨාංකය මෙතන පාඨාංකය අපි බලලා ලකුණු කරගන්න ඕනේ C ඊට පස්සේ මෙතන B වල ඉඳලා C වලට තියෙන දුර අරගන්න එතකොට ඔයා ඒ දුර මෙතන දාද්දි පුතේ තව එකක් ඇඳ ගන්න ඕනේ මේක ඇතුලේ දාන්න බෑනේ තේරුණා නේද එතකොට මෙන්න මේ විදිහට මෙතන ඇඳලා ඒකේ උඩ ඒ අදාළ පාඨාංකය දාගන්න එතකොට මෙතන දිග දුරක් දෙකක් ගත්තේ මෙතන ලම්බක දුර ගත්තේ ඊට පස්සේ අනිත් කොටස් ටික මෙහෙම යාකර හැකි යාකරලා ශේෂ්ත්‍ර සටහන සම්පූර්ණ කරගන්න පුළුවන් තේරුණා නේද එතකොට C කියන පොයින්ට් එක හොයාගත්තට පස්සේ අපි පරිමාණේ ගොඩාක් කරලා හවකටට මේ දුර අරන් මෙතන ලක්ෂ්‍ය කපලා මේක ගබ්බුවාම් B ව හොයාගන්න පුළුවන් ඒකට ලම්බක දුර ගන්න බැරි හින්දා පැහැදිලිනේ ඒ වගේ එන තැන හිතලා බලලා ගන්න පාටාංක තේරුණා නේ ගොඩනැගිල්ලේ මේ ලක්ෂ්‍ය වලට තියෙන අගයන් මෙහෙම මැනලා ගන්න මැනලා අරන් මේ අගයන් දෙක දිග හොයලා හරි ඒක ලකුණු කරගන්න වෙනවා ආයෙකට මෙහෙම රවුම් දාන්න ඕනේ නැහැ කෙලින්ම මේ පොයින්ට් එකට ඒක කටුවට ඇඳලා තියෙන දුර මේ රේඛාව උඩ අඳින්න හරි රේඛාව උඩ දාගන්න හරි නේද පැහැදිලිද කතාව හරි ඊට පස්සේ පුතේ හැම ත්‍රිකෝණයක් නැත්තම් ඔය හැම ගත්ත ඒකකයකටම අපි චෙක් ලයින් එකක් දාගන්න ඕනේ තේරුණාද කතාව එතකොට චෙක් ලයින් එකක් ආවේක්ෂණ රේඛාවක් මෙතන පාඨාංකයයි මේ හරිය පාඨාංකයකුයි ගන්න ඒ දෙන්නයි මෙයාගේ දිගයි ලකුණු කරගන්න ඕනේ තේරුණාද වැඩේ මිනුම් පටිය තියලා චෙක් ලයින් එකක් මෙහෙම මිනුම් පටිය තියලා මෙතනට චෙක් ලයින් එකක් දාගන්න චෙක් ලයින් එකක් ওই විදිහට හැම ත්‍රිකෝණයකටම පුළුවන් නම් චෙක් ලයින් එකක් දාගන්න පේපර් එකේ කියලා තිබ්බොත් හරි චෙක් ලයින් එකක් දාගන්න ඕනේ කියලා තිබ්බොත් එතකොට මේ මිනුම් පටිය තියෙන දෙකක් අතරට දාගන්න එතකොට ලේසි මෙතන අගේ එහෙම බලන්න එතකොට පරිමාණයට කුඩා වුණාමත් ඒ දුරම තියෙන්න ඕනේ අගයන් ඒ පොයින්ට්ස් දෙක අතර පැහැදිලි නැත්නම් අපි ගත්ත පාඨාංකවල දෝෂයක් තියෙන්න පුළුවන් තේරුණානේ මෙච්චර සංකීර්ණ වෙන්නේ නැහැ ඔයාලගේක මීට වඩා ලේසියෙන් සරල එකක් එයි තේරුණානේ හරි ඇඳ ගන්න කොටක් ගාලා ඇඳ ගන්න පුතේ තීරණය කරන්න මොනවාද ගන්න පාඨාංක කියලා. හරි. මේක ටිකක් අමාරු එකක් දුන්නේ මොකද පුරුදු වෙද්දි අමාරු එකක් කරලා යන්න. එතකොට ලේසි. හරි. එක්සෑම් එකේදී ලේසි. හරි. දැන් අද ඉඳලා ලබන සතිය බදාදා වෙනකන් දැන් ඔයාලා කරලා ඉවර වෙන ප්‍රැක්ටිකල්ස් තියෙනවානේ. ඔයාලට කැමති දවසක ඇවිල්ලා මට වෙලාව මගෙන් වෙලාවක් ඉල්ලගෙන ආයෙත් ඒවා අවශ්‍ය නම් පුරුදු වෙන්න පුළුවන්. හැබැයි සෙනසුරා දිලිද නම් එළිය කරන ඒවා පුළුවන්. ඇතුලේ හෝල් ඇතුලේ කරන ඒවා කරන්න බෑ. තේරුණා නේද? මේ සතියේ එතකොට එහෙම පුළුවන්. ආයෙ මාර්තු 15 තියෙනවනේ ඔයාලට. 15න් පස්සෙත් පුළුවන්. අප්‍රියල් වල ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් තියයි. මාර්තු අන්තිම අප්‍රියල් වගේ. තේරුණා නේද? දැන් අද පළවෙනි වතාවට කරනවා. ඊට පස්සේ ආයේ තව පාරක් කරන්න ඕනි කියලා හිතනොත් කැමති වෙලාවට ඔයාගේ යාළුවෝ ටිකත් එක්ක ඇවිල්ලා තනියම මේ ටික බඩු ටික ඉල්ලගෙන කරන්න පුළුවන්. හරි. ලයිට් පොදේ.
වීඩියෝ එකක් දෙනවා මං කොහොමවත් වීඩියෝ එකක් දෙනවා හැමෝටම වීඩියෝ එකක් බලන්න निर्माणी පිලියල කරන්න ඉඩමෙහි බිම් සැලැස්ම පිලියල කරන්න හරි දැන් පුතේ පරිමාණයක් තෝරගන්න ඕනේ කොහොමද පරිමාණයක් තෝරගන්නේ හරි හිතන්නකෝ මෙතන ඉඳලා මෙතනට ආපු උපරිම දිග මීටර 10ක් කියලා හිතන්නකෝ මීටර 10යි මේ පැත්තට මීටර 15ක් ආවා කියලා හිතන්නකෝ එතකොට මේ පැත්තට ඔක්කොම මීටර කීයක් තියෙනවද ඒ පැත්තට ඔක්කොම මීටර කීයක් තියෙනවද 25ක් තියෙනවනේ හරි එතකොට ඔයා කටුවට දා ගන්නවා කොහේ හරි තරඟ මේ පැත්ත 25යි මීටර මෙහාට මේ බේස් ලයින් එක ආපු දිගත් එක්ක බලලා දා ගන්න මීටර අපි හිතමුකෝ මීටර 50ක් ආවා කියලා 50යි මීටර මෙන්න මේ දුර පැහැදිලිද එතකොට ඔය එන දුරත් එක්ක බලලා ඔයාලා පාට අංකය තීරණය කරන්න ඕනේ නැතම් පරිමාණය තීරණය කරන්න ඕනේ හිතන්නකෝ පුතේ එකට දෙක පරිමාණය ගත්තා කියලා A4 කඩදාසියක මේක අඳින්න කියලා හිතන්න එකට දෙක පරිමාණය එතකොට A4 කඩදාසියක් ගත්තොත් හරිද A4 කඩදාසියක් ගත්තොත් ඒකේ මිනුම් වෙන්නේ 210 මිලිමීටර 297යි මේ මිලිමීටර ඈ A4 කඩදාසිය අඳින්න කියලා හිතන්න එකට දෙක ගත්තොත් මොකද වෙන්නේ මේ තියෙන්නේ මොකද්ද පුතේ මෙතන මොක මත මිනුමද කඩදාසිය මතද නැත්නම් සැබෑ ඉඩම මිනුමද කඩදාසිය මත කියන ඇතුස්ස සැබෑ ඉඩම කියන ඇතුස්ස දෙලොක් කතනවා තනි වුණාද දැන් මේක භාගෙනේ භාගෙනේ මේ තියෙන්නේ එකට දෙක කියන්නේ භාගේ භාගේ කියන්නේ හරි අරකේ කොටස් දෙකක් කොලේ එක කොටසකින් අඳිනවා කියන එක භාගයකින් ඒ කියන්නේ මීටරයක් කියන එක මීටර 0.5කින් අඳිනවා කියන එක තේරුණාද පැහැදිලිද එතකොට මේ තියෙන කඩදාසිය මත වෙනුම මේ තියෙන්නේ සැබෑ පොළවේ සැබෑ ඉඩමේ වෙනුම තේරුණාද එතකොට අපි ගත්තොත් සෙන්ටිමීටර එකකින් සැබෑ පොළවේ සෙන්ටිමීටර කීයක් නිරූපණය කරනවද දෙකක් පැහැදිලිද මේක චූටි පරිමාණයි එතකොට දැන් මේකෙන් අඳින්න පුළුවන්ද එකට දෙක බෑනේ මීටර 25ක් තියෙනවා එතකොට 12.5ක් ඕනේ වෙනවා මේකෙන් අඳින්න කිව්වොත් භාගේ පරිමාණයට එහෙනම් භාගේ පරිමාණයෙන් අඳින්න බෑ ඊට පස්සේ පුතේ ඊගාවට දැන් ඔයාලට පරිමාණ කිහිපයක් දෙයි සමහර විට ඒ දෙන පරිමාණ කිහිපයත් එක්ක තෝරලා ගන්න එන්නත් පුළුවන් තේරුණානේ රයිට් එතකොට අපි හිතමුකෝ එකට 100 තිබ්බා කියලා එකට 100
හරි එකට 100 පරිමාණය. එතකොට එකට 100 කියන්නේ පුතේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 100ක් නිරූපණය කරනවා කියන එක. පැහැදිලිද? එතකොට සෙන්ටිමීටරයක් කියන්නේ මීටර කීයද? මීටර 1යිනේ. එතකොට සෙන්ටිමීටර 25කට sorry මීටර 25කට සෙන්ටිමීටර කීයක් ඕනේද? 25ක් ඕනේ. තේරුණාද? මොකද හේතුව සෙන්ටිමීටර. එතකොට සෙන්ටිමීටර 25ක් කියන්නේ මිලිමීටර නම් 250යි නේද? 250ක් ගන්න පුළුවන්ද මේ අතට? 210යි තියෙන්නේ. ගන්න බෑ. එහෙනම් එකට 100 පාවිච්චි කරන්නත් පුළුවන්ද? බෑ. ඊට පස්සේ තව චුට්ටක් ක්ලොප් කරනවා. කොඩා කරනවා. තව චුට්ටක් කොඩා කරලා මෙයා එකට 150 කරනවා. හරි. දැන් කොහොමද? සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 150ක් නිරූපණය කරනවා සැබෑ පොළවේ. කඩදාසිය මත සෙන්ටිමීටරයකින් සැබෑ පොළවේ සෙන්ටිමීටර 150ක්. එතකොට පුතේ සෙන්ටිමීටර 25කට මීටර 25කට 25යි කියන්නේ සෙන්ටිමීටර වලින් නම් අපි ගමුකෝ 2500යිනේ පුතේ. හරි. සෙන්ටිමීටර කරා මම මේක ඊට පස්සේ 150ෙන් බෙදනවා. හරි එතකොට අපිට එනවා සැබෑ පොළවට කොච්චරක් ඕනිද කියලා. තේරුණා නේද? මේ වර පේපර් එකේ ගණන් හදද්දි කරේ මතකයිනේ. හරි එතකොට මේ කැපිලා එනවා 250යි 250 15ෙන් බෙදන්න මෙතන එතකොට 1යි ඉතුරු වෙනවා 10ක්. හරි 250ට 15 වේවා 4යි 90ට 6යි 6යි 12යි දොළහයි 14යි 15ක් විතර එනවා නේද? 15ක් විතර 15යි දශම ගාණක් නෙන්නේ. ඕක බෙදපුවාම එතන හිතන්නකෝ 16යි කියලා. හරි මේක බෙදලා ගන්න නෑ, මම බෙදලා බැලුවේ නෑ. හිතන්න 16ක් ආවේ කියලා. 16ක් කියන්නේ මිලිමීටර නම් කීයද? මේ සෙන්ටිමීටර 16ක් කියන්නේ එතකොට මිලිමීටර 160යි. පුළුවන් නේද එහෙනම්? පුළුවන්ද බෑද? පුළුවන් අඳින්න. තේරුණානේ 15 දශම ගාණක් නේ වෙන්නේ. බෙදලා බලුවද? හරි එතකොට 16ක් ආවි කියලා හිතන්න අවසන් වශයෙන් 160ක් මිලිමීටර ඕනේ x අක්ෂයට. පුළුවන්ද බෑද? 210ක් තියෙනවා. පුළුවන්. එහෙනම් මේ පරිමාණය ගත්තා. ඊට පස්සේ ඔයා බලනවා කෙලින් අතටත්. හරි මේ පැත්තට 50ක් ඕනේ නේ පුතේ? මේ පැත්තට 50ක් ඕනේ මීටර. එතකොට සෙන්ටිමීටර කරගන්න 100ෙන් වැඩි කරා. එතකොට 1 සෙන්ටිමීටර එකක් 150කින් නිරූපණය 1 සෙන්ටිමීටරකින් 150ක් නිරූපණය කරනවනේ 150ෙන් බෙදුවා. හරි. එතකොට මෙතන 3යි මෙතන 2යි. හරි. පහේ වගේන් ගත්තොත් අපිට නම් 100 බෙදීම 3යි 33යි දශම 3යි හිතන්න 34යි කියලා. 34යි. සෙන්ටිමීටර 34ක් ඕනේ. තේරුණාද? එතකොට 340ක් කියපෑ මිලිමීටර. එහෙනම් ඒ පරිමාණය ගන්න පුළුවන් වෙයිද? බෑ. x අක්ෂය පුළුවන් වුණත් y අක්ෂය අඳින්න හම්බෙන්නේ නැහැ. තේරුණාද කතාව? පරිමාණය තෝරගන්න විදිය. එහෙනම් ගන්න බෑ. එකට 200 ගමු. මීට වඩා කුඩා පරතර ටිකක් තියෙන්න පුළුවන් ඈ. එකට 200 ගත්තොත් බලන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් පුළුවන් වෙයි නේද? මේ බලන්නකෝ එකට 200 පරිමාණය. හරි. එතකොට මෙයා කොහොමත් පුළුවන්නේ? එකට 150 පුළුවන් කියන්නේ ආයේ x අක්ෂය බලන්න දෙයක් නැහැ. එයා පුළුවන්. හරි. අපි බලනවා y. හරි. එතකොට 50 වැඩි කරනවා 100ෙන් සෙන්ටිමීටර කරන්න. ඊට පස්සේ බෙදනවා 200ෙන්. මෙතන 1යි. මෙතන 2යි. මෙතන 1යි. මෙතන 25යි. එතකොට නා පුතේ මිලිමි සෙන්ටිමීටර 25යි. මිලිමීටර වලින් නම් 250යි. 250ක් තියෙනවද? ඔවුනේ. 297ක් තියෙනවනේ. එහෙන ඇතිනේ. ආ එහෙනම් ගන්න වෙන්නේ කීයද පරිමාණය? එකට 200. තේරුණාද පරිමාණයක් තෝරගත්ත විදිය? එතකොට මේ හැම දිගක්ම පුතේ එකට 200 පරිමාණයට කුඩා කරලා අඳින්න ඕනේ. තේරුණාද වැඩේ? එතකොට එන සෙන්ටිමීටර ගාන නැත්නම් එන මීටර ගාන 100ෙන් වැඩි කරලා සෙන්ටිමීටර කරලා 200ෙන් බෙදන්න ඕනේ. එතකොට කඩදාසිය මත අඳින්න ඕනේ ගානේනෝ. තේරුණානේ? ඒක අරගෙන පරිමාණය තෝරගෙන සිතියම අඳින්න ඕනේ කඩදාසිය.
පිළිවෙලට අඳින්න ඕනේ. ඒතර මොකක් හරි මායිමක් මෙතන මාර්ගයක් මොනවා හරි තියනවා නම් ඒ මාර්ගය ඇඳගෙන ඒකත් එක්ක ප්‍රධාන පාර ඉඩම අඳින්න පුළුවන්. ඒකට නැත්තම් ඇල මාර්ගයක් ඒකට සමාන්තරව ඊට පස්සේ ඉඩම අඳින්න ගන්න පුළුවන්. තේරුණේ නැති අය තුස්සන්. තේරුණේ නැහැ. අවුලක් නැහැ නේ තේරුණා නේද? හරි. යටින් ලිව්වේ නැහැ නේද මුකුත්? ලිව්වද? ලියන්න. පසුව සුදුසු පරිමාණයක් තෝරා ගනිමින් බිම් සැලැස්ම පිළියෙල කරන්න කියලා ලිව්වානේ. හරි. එච්චරයි ඉතින්. මේක මතක තියාගන්න. පැහැදිලි නෑ මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. හරි. මිනුම් ගන්න විදිය පුතේ මම ප්‍රැක්ටිකල් එක කරද්දි ඒක ෆීල්ඩ් එකේදී ඔයාලට කියලා දෙන්නම් හරි හරි පුතේ දම්වැල් මැනීමට අදාළ සයිට් එකේ කරන්න ඕනේ ප්‍රැක්ටිකල් එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ එතකොට මම මෙතන ඉඳලා ස්ටෙප් වයිස් කියලා දෙනවා දම්වැල් මැනීම කරලා ශේෂ්ඨ සටහනට දත්ත ටික ඇතුළත් කරගන්නේ කොහොමද කියලා එතකොට අපි අදාළ මිනුම් ටික අරගෙන ශේෂ්ඨ සටහන් පොතේ දත්ත ටික දල සටහන කියන්නේ කටු සටහනක් විදියට ඇඳ ගන්න ඕනේ දා ගන්න ඕනේ ඊට පස්සේ ඒ දත්ත පාවිච්චි කරලා අපි ඉඩමට අදාළ බිම් සැලැස්ම නිරූපණය කරන්න ඕනේ නැත්නම් අඳින්න ඕනේ. එතකොට ඒකේ පරිමාණයක් තෝරගන්න විදිය හරි ඒ ඉඩමට අදාළ බිම් සැලැස්ම අඳින විදිය ඔයාලට මම තියරි පාට් එක යටතේ කියලා දුන්නා. සහ මේක ඉවර කරලා බිම් සැලැස්ම අඳින විදිය මම වීඩියෝ එකේ අවසානයේ කියලා දෙනවා. රයිට්. එතකොට පුතේ දැන් මේ වගේ බිම පුංචි කොටසක් මම ඇඳගත්ත ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න. එතකොට ඔයාලගේ ඉස්කෝලේ නම් ගොඩක් වෙලාවට කූඤ්ඤ ගහලා තියෙයි. ඒ කූඤ්ඤ වලට තමයි පාටාංග ගඩේ. එතකොට පොඩි ගොඩනැගිල්ලක් එක්ක මේ වගේ පුංචි තැනක් ඇඳගත්ත මේක කරන විදිය පෙන්නන්න. හරි. එතකොට අපිට මූලිකවම අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. දැන් කූඤ්ඤ දෙකක් මම ගත්තා. ගත්තට මේක දැන් පෙළ ගැන්නුම් රිටි විදිහට අපි මේවා පාවිච්චි කරනවා. මෙතන දැන් කූඤ්ඤ ගහන්න බෑ. මේක කොන්ක්‍රීට් පොලවක් තියෙන. ඒ නිසා අපි චෝක් එකකින් ඇඳලා ලක්ෂ දෙක ලකුණු කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා 50 මීටර හෝ 30 මීටර මේ දිග මිනුම් පටිය. මේක 30 මීටර මිනුම් පටියක්. දැන් අපි මනිද්දි අපි ගන්න එක. එතකොට අපිට බේස් ලයින් එකට මේ මිනුම් පටිය පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට 20 මීටර හෝ 10 මීටර මිනුම් පටියක් අපි ගන්න ඕනේ. වෙනම ටේප් එකක් ඇලා අනුලම්බ සහ ඍජු කෝණිය අනුලම්බ ගන්න. රයිට්. එතකොට දම්වැල් මැනීමේදී අපිට කෝණ මනින්න බෑ පුතේ. ඍජු කෝණිය අනුලම්බ හෝ ඇලා අනුලම්බ නැත්තම් දිග දුර විතරයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ දිගවල ටික මැනලා ශේෂ්ඨ සටහනට ඒ ටික ඇතුළත් කරගන්න විදිය අපි මෙතන ඉඳන් කතා කරමු. රයිට්. ශේෂ්ඨ සටහනේ ඔයාලට අඳින්න පුළුවන් පුතේ. දැන් ශේෂ්ඨ සටහන ගත්තාම ඔයාලට කඩදාසියක මං පෙන්නන්නම් මෙන්න මේ විදියට තියෙයි පොයින්ට් දෙකක් ලකුණු කරලා. ඒතර මේකේ තමයි අපි ශේෂ්ඨ සටහන අඳින්න ඕනේ. නිල් පෑන විතරයි අපි මේකෙදී පාවිච්චි කරන්නේ. ඒක මතක තියාගන්න. අපි දත්ත ටික ලකුණු කරද්දී නිල් පෑන විතරයි පාවිච්චි කරන්නේ. රයිට්. එතකොට පුතේ දැන් ඔයා මේ ඉඩම දිහා බලලා හරි මේක දිහා බලලා උතුරු දිශාව මාලිමාවක් හෝ ඉරපායන දිශාව අනුව උතුරු දිශාව මොකද්ද කියලා ඔයාලගේ ශේෂ්ඨ සටහනේ ලකුණු කරගන්න ඕනේ. රයිට්. එතකොට දැන් මම මෙතන ඉන්න තැන උතුරු දිශාවෙන්නේ මගේ මේ වම් පැත්ත. ඒ නිසා මම ශේෂ්ඨ සටහනේ හරි උතුරු දිශාව මෙන්න මේ විදියට කටුවට ලකුණු කර ගන්නවා උතුර. හරි උතුර කියලා ලකුණු කර ගන්නවා. ඊට පස්සේ දැන් ඉඩම මූලික ශේෂ්ඨ අධ්‍යයනයක් කරලා මිනුම් ලක්ෂ ටික පුතේ අපි පිහිටව ගන්න ඕනේ. එතකොට මිනුම් ලක්ෂ පිහිටව ගනිද්දී මම පොයින්ට්ස් කිහිපයක් ලකුණු කරගත්ත මිනුම් ලක්ෂ ටික පිහිටව ගන්න. එතකොට ඔයාලට ඒ වගේ පොයින්ට්ස් කිහිපයක් ගන්න පුළුවන් ඒ අදාළ මිනුම් ලක්ෂයන් සඳහා. රයිට්. ඊට පස්සේ දැන් ඔය පොයින්ට්ස් අතරින් පුතේ අපිට බේස් ලයින් එක දාගන්න ඕනේනේ. එතකොට බේස් ලයින් එක දාගන්න දිගින් වැඩිම පොයින්ට්ස් දෙකක් තෝරගන්න ඕනේ සහ අතරමැද්දේ බාධක රහිතව ඒ ලක්ෂ දෙකේ පොයින්ට්ස් දෙකම දැర్శණය වෙන්න ඕනේ. පොයින්ට් දෙකක් අපි බේස් ලයින් එක විදියට තෝරගන්න ඕනේ. එතකොට මම මේකෙදි බේස් ලයින් එක විදියට මේ A කියන පොයින්ට් එකයි පුතේ B කියන පොයින්ට් එකයි කියන්නේ ඉඩමේ මට අඳින්න පුළුවන් දිගින් වැඩිම රේඛාව තෝරගන්නවා බේස් ලයින් එක විදියට. ශේෂ්ඨ අධ්‍යයනයක් කරලා මිනුම් ටික අරගෙන කියන්නේ ප්‍රධාන පාලන ලක්ෂයන් ටික තීරණය කළා. ඊට පස්සේ A සහ B කියන ලක්ෂ දෙක මම යොදාගත්තා අපේ බේස් ලයින් එකට පාවිච්චි කරන්න. එතකොට ඒ විදිහට බේස් ලයින් එකට අපි ලක්ෂ දෙකක් ගත්තයින් පස්සේ පුතේ අපේ තියෙන ප්‍රධාන මිනුම් පටිය
හරි ඒ කියන්නේ මෙන්න මේ මිනුම් පටිය පාවිච්චි කරලා අපි මේ බේස් ලයින් එක දා ගන්න ඕනි රයිට් එතකොට මම මේ බේස් ලයින් එක දැන් ඔයාට සහයෝගයට තව කෙනෙක් ලැබෙනවා බේස් ලයින් එක දා ගන්නවා මේකේ මිලිමීටර පැත්ත ඒ කියන පොයින්ට් එකේ ඉඳලා හරි රයිට් ඔයාගේ සහයෝගයට කෙනෙක් ලැබෙයි හරි මෙන්න මේ විදියට B කියන පොයින්ට් එකට මම දා ගන්නවා හරි එතකොට පුතේ දැන් මෙතන බලද්දී අපි ඔයාලට රන් කරලා පෙන්නන්නම් මෙතන පාඨාංකය හරි අපි මේ පාඨාංකයේ මීටර වලින් ලකුණු කරන්න ඕනේ අපිට ආසන්න වශයෙන්ම තියෙන මීටර 2 හරි මීටර 2න් පස්සේ 2.7 2.8 2.8යි 7 වගේ අගයක් තමයි පාඨාංකය අපිට පෙන්නන්නේ බේස් ලයින් එකේ රයිට් එතකොට මේක මෙහෙම සම්බන්ධ කරලා අපි තියාගන්න ඕනේ දැනට මම මේක මේ විදිහට තියාගන්න ඕනේ ඔයාලට ප්‍රැක්ටිකල් එකේ බීමට සම්බන්ධ කරන්න බැරි වුණොත් ඔය විදිහට බේස් ලයින් එක තියාගන්න ඕනේ රයිට් හරි ඊට පස්සේ පුතේ අපි මේ බේස් ලයින් එකේ ගත්ත පාඨාංක ශේෂ්ත්‍ර සටහනේ දාගමු එතකොට ශේෂ්ත්‍ර සටහනේ මෙන්න මේ ප්‍රධාන මේ වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා මේ දෙක අතර මෙහෙම සෙන්ටිමීටර මිලිමීටර 24ක වගේ පටි දෙකක් තියෙනවා එතකොට මේ පටියේ අදාළ මිනුම් ටික අපි ලකුණු කරගන්න ඕනේ එතකොට ශේෂ්ත්‍ර සටහන් පොතේ කොලයක් ඔයාලට පේපර් එකත් එක්ක ලැබෙයි අර ලැබුණ නැත්තම් මේ වගේ සරලව එක ගහ ගන්න කොලේක එතකොට මෙතන A කියන පොයින්ට් එක අපි ගත්ත ඉඩමේ A සිට B දක්වා දුර හරි එතකොට පුතේ A වල ඉඳලා B වලට දුර ගනිද්දී මෙතන අපිට ආවා මීටර 2.87ක් හරි මීටර 2.87ක් අපි මේ දත්තේ මෙන්න මේ විදිහට මැද්දේ සලකුණු කරගන්නවා මෙතන බිඳුවයි ඊට පස්සේ මෙතන 2.87යි රයිට් ඊට පස්සේ අනෙකුත් ලක්ෂ වලට මේ ඉඩමේ මිනුම් ගන්න අපි 10යි මීටර හෝ අපි ගාව තියෙන අනෙකුත් මිනුම් පටිය පාවිච්චි කරනවා දැන් එතකොට පුතේ ඔයාලට පේනවා මේ E කියන පොයින්ට් එකට අපි මිනුම් ගත්තොතින් හරි මිනුම් ගත්තොතින් දැන් අපිට මෙන්න මෙහෙම ඍජු කෝණීය අනුලම්බයක් මේකට ගන්න බෑ දැන් මෙතන ඇඳලා තියෙන ගොඩ නැගිල්ල මැද්දේ තියෙන නිසා අපිට ඒකට ඍජු කෝණීය අනුලම්බයක් ගන්න බෑ එතකොට අපිට මේ A සහ B කියන පොයින්ට් දෙකේ ඉඳලා පාඨාංක දෙකක් ගන්න පුළුවන් හරි මෙහෙම පාඨාංක දෙකක් දෙපැත්තට ගන්න පුළුවන් රයිට් ඒත් එක්කම දැන් මං පාඨාංක ගන්න කලින් ගන්න විදිය කියලා දෙන්නේ හරි මෙහෙම පාඨාංක දෙකක් ගන්න පුළුවන් ඒ වලට ඇල අනුලම්බ කියලා අපිට කිව්ව හැකි හරි නැත්තම් මේ වගේ විශේෂ තැනකින් ඒ දිග දුර දෙක ගන්න පුළුවන් ඒක එතකොට බේස් ලයින් එකේ ලකුණු කරගෙන එහෙම ගන්න දැන් කෙලින්ම ප්‍රධාන ලක්ෂ දෙකෙන් ගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට පස්සේ පුතේ මේ පැත්තේ ඔයාලට පේනවා C කියලා පොයින්ට් එකක් මම ලකුණු කරගත්තා හරි මෙතන C කියලා පොයින්ට් එකක් තියෙනවා මෙතන D කියලා පොයින්ට් එකක් තියෙනවා හරි එතකොට ওই C සහ D පොයින්ට් වලට නම් මට ඍජු කෝණීය අනුලම්බයක් ගන්න පුළුවන් මොකද බාධක නැහැ මේ අතර හරි පහසුවෙන් මේකේ අඩුම දුර අරගෙන ලම්බක දුරෙන් මේ ලක්ෂ දෙකේ පිහිටීම අපිට හරියටම තහවුරු කරගන්න පුළුවන් රයිට් එතකොට දැන් මිනුම් ගන්න විදිහ මම තීරණය කරා දැන් ඊගාවට මිනුම් ටික ගන්නෙ කොහොමද කියලා ස්ටෙප් වයිස් පියවරෙන් පියවර අපි බලමු හරි දැන් පුතේ අපි මිනුම් ටික ගන්න විදිය තීරණය කරා මම දැන් ස්ටෙප් වයිස් මිනුම් ටික කොහොමද ගන්න කියලා කියලා දෙන්නම් ඔයාලත් එක්ක පාඨාංක ගන්න අතරතුර රයිට් එතකොට මෙතන අපි තිබ්බා E කියන පොයින්ට් එක මේකට අපිට ඍජු කෝණීය අනුලම්බයක් ගන්න බෑ ඒ නිසා අපි දිග දුර දෙකක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට E කියන පොයින්ට් එකට B ලක්ෂයේ ඉඳලා තියෙන දුර අපි මනිමු හරි එතකොට මිනුම් පටි ඔයා කැමති පැත්තක් පාවිච්චි කරන්න එහෙම ප්‍රශ්නයක් නෑ හරි B කියන පොයින්ට් එකේ ඉඳලා E පොයින්ට් එකට තියෙන දුර හරි E පොයින්ට් එකට තියෙන දුර අපි ගන්නවා රයිට් එතකොට ඒ දුර මැන්නහම මිනුම් පටිය මට පේනවා පුතේ හරි ඇල අනුලම්බයක් හරි අපි ලං කරලා පෙන්නන්න මීටර 2.1ක් නැහැ 2.1 කියන්නේ මේ 2.10 ගාව 2.1ක් නැහැ 2. මීටර 2.08ක් වගේ අගයක් තමයි තියෙන්නේ පේනවනේ තව චුට්ටක් අපි zoom කරලා පෙන්නන්න 2.08ක් වගේ තමයි තියෙන්නේ මීටර මෙතන මොකද 2.1 නේ මෙතන ආව නම් 2.17 මෙතන 2.08 හරි ඒතර 2.08ක් වගේ තමයි තියෙන්නේ එතකොට මම මේ අගේ මෙන්න මෙහෙමයි සලකුණු කරගන්නේ ශේෂ්ත්‍ර සටහනේ දැන් E කියන පොයින්ට් එක මෙතන තියෙනවා කියලා හිතමු පුතේ එතකොට එතන අපි රවුමක් ඇඳලා අපි මිනුම් පටිය ගත්තේ මෙහෙමනේ හරි මෙන්න මෙහෙම ගත්තේ හරි එතකොට මේකේ මිනුම් පටිය තිබ්බේ මේ අතට තිබ්බ නිසා අපි ඒ ගත්ත පාඨාංකය 2.07 කියලා මෙතනයි ලකුණු කරන්නේ. පැහැදිලිනේ. මේ අතට ගත්තේ මිනුම් පටිය තිබෙ මෙන්න මේ අතට. ඒ නිසා 2.07 කියලා ඔහොමයි ලකුණු කරගන්නේ. එතකොට ඒ ගත්තේ අපි E කියන ලක්ෂය.
දැන් මෙහෙම එක දොරක් විතරක් අරගෙන බෑ හරි මෙතන ගොඩ නැගිල්ල දින ඒකත් මම මෙහෙම කටුවට ඇඳ ගන්නා හරි මෙතන ගොඩ නැගිල්ල තියෙනවා හරි ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට ඒ කියන්නේ ඒ වල ඉඳලා ඊ වලට හරි තියෙන දුරත් පුතේ අපි මැන ගන්න ඕනේ ඒ සිට ඊ වලට තියෙන දුරත් මැන ගන්න ඕනේ මැනගෙන අපි යගේ දැන් මේක ඇතුළෙම දාන්න බෑ තව රවුමක් ඇඳලා එළියෙන් ඒ රවුම ඇතුළේ දාගමු ශේෂ්ඨ සටහනේ රයිට් අපි දැන් මේ පාට අංකයක් ගමු ඒ සිට ඊට තියෙන අගය හරි වාට එතකොට සහායකට කෙනෙක් හම්බෙනවා මට ඉන්න ගානම් මෙලොරක් නැහැ හරි එතකොට මේ ඒ විදිහට පාට අංක ටික ගන්න පුළුවන් රයිට් එතකොට දැන් මේකේ මීටර දෙකක් නැහැ 1.87ක් වගේ තියෙන මීටර එක පහු කරලා තියෙනවා එතකොට 1.87ක් වගේ 88ක් කියලා ගමු 8 ගාවට තියෙන නිසා හරියටම කතරේ 1.88 මොකද මීටර එක පහු කරලා තියෙන එතකොට 1.88 හරි එතකොට මීටර 1.88ක් තියෙනවා මේක ඊටාම කුඩා ඉඩක් හරි එතකොට ඒක අපි ලියන්නේ මෙතන ඉඳලා මැන්නේ මීටර 1.88 හරි මීටර 1.88 කියලා ඔන්න ඔහොම ලකුණු කර ගන්නවා රයිට් එතකොට පුතේ e කියන ලක්ෂයට මෙන්න මේ ඇල අනුලම්බ දෙකේ දිග අරගෙන අපි පාඨාංක ගත්තා ඊට පස්සේ අපිට තියෙනවා c සහ d ඒ දෙකේ පාඨාංක ගන්න විදිය අපි ඊගාවට කතා කරමු දැන් අපිට c සහ d සඳහා අතරමැද්දි බාධක නැහැ හරි කෙලින්ම ඍජු කෝණීය අනුලම්බ දෙකක් ගන්න පුළුවන් හරි එතකොට c වලට අදාළ පාඨාංකයේ ගනිද්දි ඍජු කෝණීය අනුලම්බයක් ගනිද්දි පුතේ මේ ලක්ෂ දෙක අතර කෙටිම දුර තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට කෙටිම දුර හොයාගන්න අපි මිනුම් පටිය මෙන්න මෙහෙම සීරු මාරු කරනවා. හරි. දැන් බලන්න මේක මෙහාට ගෙනියද්දී ඔය දිග වැඩි වේගන යනවා. හරි. අපි මේ සීරු මාරු කරන මිනුම් පටිය දිග වැඩි වේගන යනවා. දැන් අඩු වේගන එනවා. ඔන්න උපරිම වශයෙන් අඩු වෙනවා. ආයේ උපරිම වශයෙන් අඩු වෙලා මේ පැත්තට යද්දි පුතේ දිග නැවත වැඩි වේගන යනවා. එතකොට ওই විදිහට බලපුවාම අඩුම දුර. හරි. අඩුම දුර ගන්න ඕනේ. එතකොට අඩුම දුර විදියට මට පෙන්වන්නේ පුතේ හරි අඩුම දුර විදින මට පෙන්වන්නේ මෙන්න මේ වගේ අගයක් හරි එතකොට ආසන්න අගයට ගන්න මෙතන මැද තමයි අපි සාමාන්‍යයෙන් ගන්න. එතකොට ආසන්න අගයට අපි ගමු. එතකොට ඒ පෙන්වන්නේ මීටර 1ක් ගිහිල්ලා නැහැ 0.95ක් හරි. එතකොට මේ මිනුම් පටිය 0.95ක් පෙන්වන්නේ D කියන C කියන පොයින්ට් එකට තියෙන දුර. බේස් ලයින් එකේ අපිට පෙන්වන්නේ පුතේ ඒකෙත් මීටරේ පහු කරලා නැහැ 0.97ක් වගේ අගයක් තමයි පෙන්වන්නේ. හරි එතකොට ඒ අගයන් ටික මේකේ අපි ලකුණු කරගන්න ඕනේ. රයිට්. එතකොට මෙතන A වල ඉඳලා බේස් ලයින් එකේ ආපු අගය අපි මෙහෙම වෘත්තයක් ඇඳලා දාගන්න. අපිට බේස් ලයින් එකේ ආවේ පුතේ 0.97ක්. හරි මීටරයක් ගියේ නැහැ. එතකොට ඒක 0.97 කියලා මෙතන දානවා. මට කැමරා එකට මේක පෙන්වද්දි ටිකක් අමාරු යාලට 0.97 කියලා දැම්මා. පැහැදිලිනේ. ලස්සනට ලියන්න බෑ කැමරා එකෙන් කරන නිසා. ඊට පස්සේ පුතේ බේස් ලයින් එකේ යගේ ඒක ඊගාවට C කියන පොයින්ට් එක තිබ්බේ මේ හරියේ. ඒකටත් මම මෙහෙම වෘත්තයක් අඳිනවා. අපි ගත්තේ ඍජු කෝණීය අනුලම්බයක්. හරි මේ විදිහට දාගන්න. හරි ඔන්න ඔහම දාගන්න. එතකොට අපි මිනුම් පටිය මේ අතර තිබ්බේ. එතකොට ඔයාලට මේක උඩ අපිට මේ මිනුම් පටිය ආපු වගේ සලකුණු කරන්න පුළුවන්. අපිට ආවේ ඒකෙත් 0.95ක් හරි. එතකොට ඒක අපි 0.95 කියලා මෙතන ලියා ගන්නවා C කියන පොයින්ට් එක. හරි. මේ C. රයිට්. ඊට පස්සේ පුතේ අපි ඒ විදිහටම D වලටත් ඍජු කෝණීය අනුලම්බයකින් අදාළ පාඨාංකය ගමු. හරි. රයිට්. එතකොට ඒ විදිහටම මිනුම් පටිය වාර සීරු මාරු කරන්න පුළුවන්. සීරු මාරු කරලා අඩුම දුර හරි අඩුම දුර ගන්න. එතකොට සීනු මාරු කරලා අඩුම දුර ගනිද්දි හරි සීනු මාරු කරලා අඩුම දුර ගන්න. අඩුම දුර ගත්තාම හරි මෙන්න මේ හරිය වගේ තියෙන අඩුම දුර. හරි එතකොට පුතේ බේස් ලයින් එකේ 2.0 මීටර 2.1ක් පැනලා නැහැ. 2.1 මෙතන 2.08 කියලා ගමු අපි. 2.08 හරි. එතකොට බේස් ලයින් එකේ මෙතන ඉඳලා මේ හරිය තියෙන්නේ හරි අපි ඒක දා ගන්නවා 2.08 කියලා. 2.08 ඊට පස්සේ මේ මිනුම් පටි අපිට පෙන්වනවා 0.9යි. මොකද මීටර 1ක් ගිහිල්ලා නැහැ. 9 තියෙන්නේ 0.9යි 7 කියලා ගමු.
හරි එතකොට d කියන පොයින්ට් එක තියෙන්නේ පුතේ d මෙහෙම ගත්තාම d තියෙන්නේ මෙතන බිංදුව දශම 9.7 කියන ස්ථානයේ එතකොට මේ d හරි පැහැදිලිනේ right එතකොට ඔන්න ප්‍රධාන මැනුම් ටික ඉවරයි පුතේ ඊට පස්සේ ඔයාලට මේ ඉඩම මෙහෙම යා කරගන්න පුළුවන් යා කරගෙන දැන් මේක ත්‍රිකෝණ තියෙනවානේ හරි මෙතන නම් ත්‍රපීසියමක් අපිට එන්නේ මේ ත්‍රිකෝණ වලට මේ හැම එකකටම චෙක් ලයින් එකක් දාගත්තා. එතකොට මෙතන මිනුම් පටියක් දාලා එයා දාලා පාටාංකයේ බේස් ලයින් එකේ පාටාංකයකට චෙක් ලයින් එකක් දාගන්න ඕයිගොල්ලෝ. මම මේක දැන් මෙතන දාන්නේ නැහැ. මැනලා චෙක් ලයින් එක දාගන්න. මේ ලයින් එකේ දිගේ එතකොට පරිමාණයකට අපි මේක කුඩා කරාට පස්සේ ඒ පරිමාණයට කුඩා වුණාමත් ඒ අදාළ තැන් දෙකෙන් එන දුර චෙක් ලයින් එක කුඩා වෙන්න ඕනේ. එතකොට අපේ මිනුව නිවැරදියි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපේ ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල මුළු හතර මේක හිතන්නකො ඍජු කෝණී මෙන්න මෙහෙම ගොඩනැගිල්ලක් කියලා. හරි. මේ ගොඩනැගිල්ලේ ABCD කියලා මුළු හතරක් තියෙනවා කියලා හිතමු. එතකොට මේ ABCD මුළු හතරට පාඨාංක ටික ගන්න ඕනේ. රයිට්. ඒකත් කරමු අපි. දැන් පුතේ ගොඩනැගිල්ලේ මිනුම් ගණිද්දී एक अभी गण बेस लाइन के इंदलाई हरि बेस लाइन के इंदला रुजुकोणी अनुलंब्याक हरि मिथन गण पुलवा हरि अभी गुड़ने गिल्ली मुल्ले इंदला रुजुकोणी अनुलंब्याक गण मेहम इतकोट बेस लाइन के मेक सीरु मारु कर हाँ अभी तीन पुते एकाई दशम देखाई हाय वगे आ गया हरि इतकोट बेस लाइन के मिथन इनवा එකයි දශම දෙකයි හය වගේ අගයා ඊට පස්සේ මෙතනට දුර තියෙනවා අපිට පෙන්නනවා 0.37ක් හරි මේක මේක උඩ මේ රේඛාව උඩ දාන්නේ අපි 0.37ක් පෙන්වනවා. ඒතර මෙන්න මේ ලක්ෂය හරියටම හොයාගන්න පුළුවන්. පැහැදිලිනේ මේ ලක්ෂය හරියටම හොයාගන්න පුළුවන් මෙතන ඉඳලා දුර ගත්තාම. හරි ඊට පස්සේ මම අනිකුත් b කියන ලක්ෂයටත් පාඨාංකයක් ගන්නවා මේ විදිහට. රයිට්. එතකොට මේ b කියන ලක්ෂ පාඨාංකේ बेस लाइन के दूरा पीटना एक दशम अरे मैंने मैं हर एक दशम हाथाई पहाको आगे तो गोटे बेस लाइन के मम एक लकुन कर एक दशम हाथाई पहाकेला ईट से बी वर्ल्ड तीर मैंने मैं दूर मैं मेरे एक आवाक के अंदर पीट गत्ते है कि एक तीन बुते हर एट बिंद दशम हाथराई बिंदु अक हरि මේ දුර 0.4 3 ඊට පස්සේ දැන් මෙතන මේ දෙකයි මේ ලක්ෂ දෙක හරියටම හොයාගත්තාම මේ රේඛාව අපිට ඇඳ හැගිනේ. ඒ රේඛාවෙන් මෙතන අංශ ගණුවක ලම්බකයක් හදාගත්තා නම් මේ දිග හොයලා තිබ්බනම් මේ දිග ලකුණු කරගෙන තිබ්බනම් මෙතනට ලම්බකයක් ගත්තා නම් මේ දිග පිළිවෙලට අපිට ගන්න පුළුවන්. රයිට්. එතකොට ගොඩනැගිල්ලේ පළලත් අපි මැනගමු. හරි. ගොඩනැගිල්ලේ පළලම නිද්දී සරලයි දැන් මේක පුංචි ඉතා කුඩාවට ලැබෙන්නේ. හරි අපිට එනවා එතකොට 0.24ක් හරි මෙතන එනවා 0.24ක් කොහොමද දාගන්න මේ දෙක අතරත්ම නියමු එතනත් අනිවාර්යෙන් එන්න ඕන 0.24ක් මේක ඍජු කෝණී නිසා ඇඳපු එකේ වෙනස් වෙන්න පුළුවන් හරි හැබැයි මම 0.24යි කියලා ගන්නවා හරි ওই විදිහට ඒක ලකුණු කරගන්න ඊට පස්සේ පුතේ දැන් අපි මේක අපි සුදුසු පරිමාණයක් තෝරගෙන මම ඔයගලන්ට කිව්ව විදිහට දැන් මේකේ මොන හරි දත්තයක් තියෙනවා දැන් මේ වගේ අපි හිතමුකෝ මෙතන ප්‍රධාන පාරක් තියෙනවා කියලා. ඒ ප්‍රධාන පාර ඇඳලා උතුරු දිශාව ඇඳලා දැන් අපි මේක ශේෂ්ත්‍ර සටහනේ වැඩ ටික ඉවරයි. චෙක් ලයින් ටිකත් ඔයාලා දාගන්න. රයිට්. එතකොට ශේෂ්ත්‍ර සටහන සටහනේ වැඩ ටික ඉවරයි. ඔයාලා චෙක් ලයින් ටිකත් කැමති විදිහකට දාගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතේ මේකට අදාළ පරිමාණ රූපය අඳිද්දී උතුරු දිශාවෙන් පටන් අරගෙන අර බේස් ලයින් එක තිබ්බ විදිය බේස් ලයින් එක දාගෙන ඔයාලා පරිමාණයකට අදාළ දැන් මම පරිමාණය තෝරගන්න විදිය මුලින් කියලා දුන්නේ පරිමාණයට අදාළ අඩි රෝලෙන් මැනමන ලක්ෂ ටික ස්ථානගත කරලා පුතේ ඉඩමේ බිම් සැලැස්ම ඇඳගන්න හරි ඉඩමේ බිම් සැලැස්ම ඔහොම ඇඳගන්න දැන් මම මිනුම් වලටනේ මේ අඳින්න ඔයාලා මේක මිනුම් වලට අඳින්න ඕනේ මේක බේස් ලයින් කියලා ඕනනම් දාන්න පුළුවන් හරි ඊට පස්සේ මෙතන ගොඩනැගිල්ලක් තිබ්බ ඒක හරියටම මිනුම් ටික අරගෙන කව කට්ටෙන් ඒව මාක් කරලා මිනුම් මේකේ දිග දුරවල් කව කට්ටෙන් මාක් කරලා ඒ ඡාප ගහලා ඍජු කෝණී දුර අරගෙන ඡාප ගහලා ඇඳ ගන්න ඇඳලා ප්‍රධාන පාරක් තිබ්බනම් ඒ ප්‍රධාන පාර ලකුණු කරලා හරි ප්‍රධාන පාරක් මාක් කර පිවිසුම් මාර්ගයක් තියෙන්න බෑ මෙන්න මේ විදිහට ඔයාට ඉඩමේ බිම්සා ලැස්ම ඇඳලා අවසන් කරන්න පුළුවන්. එතකොට මේ ලක්ෂ ටික ගොඩනැගිල්ල මේව නම් කරන්න ඕනේ. හරි. ගොඩනැගිල්ල ප්‍රධාන පාර ඊට පස්සේ ඔයා මෙතන දිනේ දාලා මේක ඔයා ඇඳ කියලා වගේ නම ලියලා
අස්සනක් ගහලා ඒක ඔයාලා තියරි වල ඉගෙනගෙන තියෙනවා දම්බල් මෙනීමට අදාළ ප්‍රැක්ටිකල් එක ඉවර කරන්න පුළුවන්. හැම වෙලෙම මතක තියාගන්න අදිද්දි උතුරු දිශාව උඩට අරගෙන තමයි ඉඩමේ පිඹුර නැත්තම් ඉඩමේ බිම් සැලැස්ම අපි ඇඳීම කරන්නේ. ඒතොර දැන් සුදුසු පරිමාණය තෝරගෙන හරියට මේ මිනුම් වලට දැන් අපි ගත්ත දිග කුඩා කරගන්න ඕන අපේ පරිමාණයට ගැලපෙන්න. මම මේ වීඩියෝ එකේ මුල කියලා දුන්නා ඒක. ඒ විදිහට අරගෙන ප්‍රැක්ටිකල් එක කරන්න. රයිට් පුතේ. එහෙනම් හරි එතකොට පුතේ ඔයාලගේ දම්බල් මැනීම ප්‍රැක්ටිකල් එක මෙතනින් අවසానයි මම හිතනවා මේක කරන විදිය පැහැදිලිව තේරුම් ගන්න ඇති ඔයාලට හැබැයි ගිය පාර ඇවිත් තිබි පොයින්ට්ස් තුනක් අපි පොයින්ට්ස් ගත්තා පහක් හරි පොයින්ට්ස් පහක් විතර ගත්තා අපි ගිය පාර ඇවිල්ලා තිබි පොයින්ට් තුනක් ත්‍රිකෝණයක් එතකොට එක ත්‍රිකෝණයක් යන විදියට එහෙම සරල එකක් දෙන්න පුළුවන් එතන දෙන විදියට මේ මම කියලා දුන්න මූලික කරුණු වලට අනුව ප්‍රැක්ටිකල් එක කරන්න ප්‍රැක්ටිකල් එක ඉවර කරලා ඔයාලා පාවිච්චි කරපු උපකරණ ටික උපාංග ටික පිළිවෙල ඩස් කරලා ඊගාව ප්‍රැක්ටිකල් එකට එන කෙනාට එතන සූදානම් කරලා යන්න ඔයාට ඒ ටික දුන්න විදියටම ඔයා පිළිවෙල ටස් කරන්න ඕනේ. ඒකටත් වෙනම ලකුණු පහක් තියෙනවා. ඒ නිසා බිලිවෙල්ට ඒ වැඩ ටික කරන්න. එහෙනම් සුබ පතනවා. ඊගාව ප්‍රැක්ටිකල් එකෙන් අපි හම්බෙමු පුතේ. තෙරුවන් සරණයි.